අද දවසේ අපි බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒක මේ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 දක්වා වගේ තරමක තද වැසි ඇති වේවි කියලා අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලේ හෝ රාත්‍රී කාලේ ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත් තුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං ඇති වේවි. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා මහ ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දිවිනවට මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබ වෙනන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වේවි. දිවිනවට සුළං හමන්නේ නිර්ත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් වගේ අතර වේවි. අපි ගත්තොත් කංකා සන්තුරේ සිට මන්නාර මහරහා පුත්තලම දක්වත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වත් වෙරළට ඔබ වෙනන මුහුදු ප්‍රදේශවල එම සුළං වේගය පැයට කිලෝමීටර 50 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. විටින් විට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සෙසු මුහුදු ප්‍රදේශවලත් සමහර අවස්ථාවල එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. තරමක් රළු වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි දීවල ප්‍රජාවගේ වගේම නාවක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි දින දෙකක් තුනක් වගේ දිවයිනේ නිරිත දිග කොටසට වැසි තත්ත්වයේ පොඩි වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ වගේ තද වැසි නෙවෙයි නමුත් මිලිමීටර 75 දක්වා යෑමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් ඔය බස්නාහිර සබරගමු පළාත්වල ඒ වගේම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල.